අවසරයි අරහතුන් වහන්ස. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නැගූ ප්‍රශ්නයට මහා සමාන ප්‍රශ්නයක් තමයි මට අහන්න තියෙන වහන්සේගෙන්. දැන් මේ ධර්මතාවයට අනුව මේ නිර්මල බුද්ධ ධර්මය මම මේ නොයෙකුත් ඔය අන්තර්ජාල විද්‍යුතුන් හරහා දැනගන්න ලැබුණා. 2025 වර්ෂයේදී මේ නිර්මල බුද්ධ ධර්මය මේ ශ්‍රී ලංකා ද්වීපය තුල ස්ථාපනය වෙනවා කියලා. ඒක යම් කිසි ධර්මතාවයක් තියෙදි කියලා තමයි ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති. ඔව් දැන් ස්ථාපිත වෙලා තියෙනවා. දැන් බුද්ධ කෝලාහලයක් ආවා. ඔව්. දැන් මේකෙන් අපි කිසිම කෙනෙකුට පහර ගහන චේතනාවක් තිබුණේ නැහැ. මේ ධර්මය මතු කළේ මේ පරම සත්‍ය මතු කළේ මේ ත්‍රිපිටකය මතු කළේ මේ අට ධර්ම නිරුක්ති ඔක්කොම විග්‍රහ කළේ මේ අසරණ අනාථ වූ මිනිස්සු වැරදි පාරක ගිහිල්ලා දුක්ඛ තවත් නිර්මාණය කරගන්න නිසා පිංකම් කර කර ධානය ලබ ලබ මේ වැරදි පාරක යන නිසා ඒ අයට හරි මඟ පෙන්වන්න. ඉතින් එතකොට කැළඹෙනවා. එතකොට මුළු ඔක්කොම මෙතෙක් කල් ඔය ව්‍යාපාරයක් කරගෙන ගිය මිනිස්සු ඔක්කොම බැලුවාම මේ මහායානික බුද්ධාගමේ මිනිස්සු කළලා තියෙන ව්‍යාපාරයක්. අර අහිංසක මිනිසුන්ගෙන් සල්ලි එකතු කර කර ණය වෙන වැඩක්. දැන් ඉදිරියට මේක කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ යැපුම් මාර්ගය නැති වෙනවා. ඒ නිසා කැළමීමක් ඇති වුණා. කම්පනයක් ඇති වුණා. මේක කොහොම හරි නවත්තන්න හදනවා. මේක දැන් පොල් කට්ටෙන් වහලා පත්තරෙන් වහලා මොකක් කරන්න බෑ. දැන් මේක විවුර්තයි. දැන් මේක ඇත්ත පරම සත්‍ය බොහෝ දෙනෙක් දන්නවා. දැන් අන්තර්ජාලයෙන් ඔක්කොම දන්නවා මේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ජම්බුද්දීපේ. ජම්බුද්දීපේ කියන්නේ හෙළබිමේ කොටසක්. මේ බුද්ධ දේශනාව ලිව්වේ මේ රටේ. මේ සියලු තැන් තියෙන්නේ මේ රටේ. ඔක්කොම දන්නවා. දැන් කාටවත් මොන තර්ක විතර්ක තාම තර්ක විතර්ක දානවා. උත්සාහ කරනවා. නමුත් ඒවා පුහු තර්ක ඒවෑනුත් වෙන්නේ ධර්මය සහ නියම පරම සත්‍ය විවෘත වෙන එක පමණයි. ඒගොල්ලො මොකක් හරි ප්‍රකාශ කරන කොටත් වෙන්නේ හිතාමතාම වෙන පැත්තක් කළත් වෙන්නේ මොකද නිර්මල ධර්මය පරම සත්‍ය මතු වෙනවා විවෘත වෙනවා. ඒක ධර්මතාවයක්. ඒක නිසා දැන් කැළමිලා හොඳටම කම්පනය වෙලා දැන් බුද්ධ කෝලාහලේ පටන් අරගෙන තියෙන්නේ. අපි හැබැයි බුද්ධ කෝලාහලයක් හිටුවේ නැහැ. නමුත් වෙලා තියෙනවා.